තියෙනවා. විද්‍යුත් පැතරුම්පත් පිළිබඳව. මෙහිදී විද්‍යුත් පැතරුම්පත් පිළිබඳව මූලික හැඳින්වීමක් කරන්න තමයි අදහස් කරන්නේ. විශේෂයෙන්ම විද්‍යුත් පැතරුම්පත් නිර්මාණය වෙන්නේ කොටු දැලකින්. මේ කොටු දැල නිර්මාණය වෙන්න එහෙම නැත්නම් ඒක හැදෙන්න භාවිතා කරලා තියෙනවා සිරස් අතර තීරු. ඒ වගේම හරස් අතර පේලි. මේ තීරු සහ පේලි එකිනෙක කැපිලා කොටු නිර්මාණය වෙලා තියෙනවා. මේ කොටු වලට අපි කියනවා කෝෂ කියලා. අපි එහෙනම් මුලින්ම බලමු තීරු කොහොමද අපි හඳුනාගන්නේ කියලා. තීරු හඳුනාගන්න පාවිච්චි කරනවා තීරු ශීර්ෂ. ඒවා තමයි ඒ අක්ෂරයෙන් පටන් අරගෙන අනුපිළිවෙලින් දකුණු පසට ගමන් කරන්නේ. එතකොට ඒ අක්ෂරයෙන් පටන් අරගෙන ABCD ආදී ඉංග්‍රීසි හෝඩි අකාර ආදී අනුපිළිවෙලට ඇල්පබෙටිකල් ඕඩර් එකට මේක දකුණු පසට දිවෙනවා. අපි දකුණු පසට ගමන් කරොත් අපිට පේනවා A ඉඳලා Z දක්වා ගිහිල්ලා ඊට පස්සේ AA කියලා නැවත පටන්. එතකොට මේ අනුපිළිවෙලින් යන්නේ AA AZ දක්වා ගමන් කරලා ඊට පස්සේ BA පටන් ගන්න. මෙන්න මේ විදිහට තමයි තීරු තීර්ෂ නිර්මාණය වෙලා තියෙන්නේ. තීරු හඳුනා ගැනීම සඳහා තීරු ශීර්ෂ භාවිතා කරනවා. ඉතින් මේ වගේ තීරු කීයක් තියෙනවද කියලා බලමු. මේ වෙලාවේ Microsoft Office 10 වලින් තමයි මම මේ හැඳින්වීම සිද්ධ කරන්නේ. මේකේ මෙහෙම කෙළවරට ගමන් කරනකොට අපිට පුළුවන් දකුණු පස තියෙන අවසාන තීරුව මොකක්ද කියලා බලා ගන්න. XFD දක්වා ගමන් කරනවා. එතකොට A වලින් පටන් ගත්ත තීරු XFD දක්වා ගමන් කරලා තියෙනවා. මේක වෙනත් මෘදුකාංග එක, ඒ කියන්නේ Microsoft ලගේම Office package එකේ මීට වඩා ඉස්සරහින් තියෙන එක මීට වඩා වැඩි අගයක් ගන්න පුළුවන්. මේක නිර්මාණය වෙන්නේ දෙකේ බර සාදෘශ්‍ය පදනම් කරගෙන, දෙකේ බල පදනම් කරගෙන. ඊළඟට අපි බලමු පේලි. පේලි අංකානුපිළිවෙලින් තියෙන්නේ පහළට ගමන් කරනවා 1 2 3 4 ආදී විදිහට. ඒතර පේලි හඳුනා ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා පේලි අංක. හොඳයි, දැන් අපි කතා කරේ තීරු සහ පේලි පිළිබඳව. මේ තීරු සහ පේලි එකිනෙක කැපිලා නිර්මාණය වෙනවා කෝෂ, එනකට කොටු. මේ කොටු දැලේ තියෙන කොටු. එතකොට මේ කෝෂ හඳුන්වන්නේ අපි පාවිච්චි කරනවා කෝෂ ලිපි. ඒ වගේම මේ එක කෝෂයක් තියෙනවා තද පැහැති ධාරයක් සහිත කෝෂය. මේ කෝෂයට අපි කියනවා සක්‍රීය කෝෂය. සෙල් කියන. එතකොට මේ කෝෂ එකිනෙක වෙන්වෙන්ව හඳුනා ගන්න මම කලින් කිව්වා වගේ භාවිතා කරනවා කෝෂ ලිපින. කෝෂ ලිපිනයක් නිර්මාණය වෙන්නේ තීරුවේ අක්ෂරය සහ පේලියේ අංකය අනුපිළිවෙලින් දිවීම. තීරුවේ අක්ෂරය සහ පේලියේ අංකය අනුපිළිවෙලින් ලියලා අපි නම් කරනවා කෝෂය. එතකොට දැන් මේ සක්‍රීය කෝෂය තියෙන්නේ C6 කියන කෝෂ ලිපිය. C6 කෝෂය තමයි දැන් මේ ඉන්නේ. ඒක ලියන්නේ මේ විදිහට. නැතිනම් අපි මෙන්න මේ මෙතන තියෙන කෝෂය ගත්තොත් එහෙම ඒක G13. මේ විදිහට අපිට කෝෂ ලිපින නම් කරන්න පුළුවන්. මේ Excel වැඩපතේ තියෙන එහෙම නැත්නම් පැතුරුම් පතේ තියෙන. හොඳයි, අපි අද කතා කරේ තීරු සහ පේලි පිළිබඳව සහ කෝෂ සහ කෝෂ ලිපින පිළිබඳව. කෝෂ ලිපින කොහොමද නම් කරන්නේ කියලා. එතකොට අපි ආපෞසරයක් බලමු. මේකේ අපි මේ දකුණු දිශාවට ගමන් කරාම මේකේ අපි කිව්වා පේලි තියෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. දැන් මම ඉන්නේ BF 15 කියන කෝෂය. BF 15 කියන කෝෂය. ඔය විදියට අපිට මේක තවත් දකුණු පසට ගමන් කරාම බලා ගන්න පුළුවන් අකුරු 3කින් සමන්විත වෙලා නිර්මාණය වෙලා තියෙන කෝෂ
තියෙනවා. ඒ කෝෂ ලිපින පාවිච්චි කරන්නේ ඒ අකුරු තුන අදාළ තීරුවේ අක්ෂර තුන සහ ඊට පස්සේ පේලියේ අංකය පිළිවෙලින් ලියනවා. අපි උදාහරණයක් විදිහට කතා කරොත් එහෙම අපිට පුළුවන් බලන්න මේකේ AAA කියලා තීරුවක් තියෙනවා. ඒ කියන්නේ A අක්ෂර තුනක් තියෙන තීරුවක් තියෙනවා. මේ A අක්ෂර තුන තියෙන තීරුවේ අපිට කෝෂයක් සලකා බැලුවොත් එහෙම AAA 1 ඒ අකුරු 3යි 1 AAA 1 ඒක මම මෙන්න මේ විදිහට සොයා ගැනීම කරනවා. මේ තියෙන නාම කොටුව උඩ අපි ලියනවා අපිට අදාළ කෝෂ ලිපිනය. ලියලා අපි enter යතුරු ඔබනවා. ඔබවම අදාළ කෝෂය සොයා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ AAA 1 කියන කෝෂය. ඒකට ඒ කෝෂ ලිපිනය ලියන්නේ මෙන්න මේ ආකාරය. AAA 1. එතකොට මේ කෝෂ ලිපින ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? නැත්නම් ඇයි කෝෂ ලිපින වැදගත් වෙන්නේ? කෝෂ ලිපින වැදගත් වෙනවා මේ මෘදුකාංගය පාවිච්චි කරලා අපි කරන්නේ ගණනය කිරීම. එහෙම නැත්නම් ගණිතමය සංකල්ප වලට විසඳුම් ලබා ගැනීම කරන්නේ. ගණිතමය ගැටලු වලට විසඳුම් ලබා ගැනීම කරන්නේ. ඒ සඳහා මේ කෝෂ ලිපින භාවිත කරන්න අපිට අවශ්‍ය වෙනවා. හේතුව තමයි මේ කොටු තුල එහෙම නැත්නම් මේ සෙල් එක තුල කෝෂය තුල ඇතුළත් වන අගය පිළිබඳව නෙමෙයි අපි සලකා බලන්නේ මේ කෝෂ ලිපිනය පිළිබඳව. හේතුව මේ අගය විටින් විට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණකින් පැහැදිලි කරනවා නම් දැනට D4 කෝෂයේ තියෙන 3 D5 කෝෂයේ තියෙන 4. එතකොට මේ අගයන් අපිට විටින් විට වෙනස් කරලා පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් එනවා. ඒක නිසා මේ අගය පිළිබඳව අපි සලකන්නේ නැහැ. උදාහරණයකින් එක පැහැදිලි කරනවා නම් 4යි 3යි එකතු කිරීම 7යි. අපි එහෙම නෙමෙයි Excel වලදී සලකන්නේ. පැතුරුම් පත්‍රවලදී ගණනය කිරීම සිද්ධ කරන්නේ මීට වඩා වෙනස් සංකල්පයක් වෙනස් ක්‍රමවේදයක් භාවිත කරලා. හොඳයි. අදට හෙරන් අපි කොටස් කීපයක් පිළිබඳව කතා කරා. අපි නැවතත් මතක් කරනවා මේ කොටස් මොනවද කියලා. එකක් තමයි තීරු. තීරු නිර්මාණය වෙන්නේ තීරු ශීර්ෂ මගින්. තීරු ශීර්ෂ වලින් තමයි තීරුව හඳුනා ගැනීම කරන්නේ. තීරු ශීර්ෂ ABCD අක්ෂර අනුපිළිවෙලින් තමයි පිහිටලා තියෙන්නේ. දකුණු පසට තමයි වැඩි වෙමින් ගමන් කරන්නේ. ඒ වගේම පේලි 1 2 3 අංක ආදී අනුපිළිවෙලින් නම් කරලා තියෙනවා පේලි. මේ පේලි හඳුනා ගන්න අංක භාවිත කරනවා. ඊළඟට කෝෂ. කෝෂ ලිපින. කෝෂ ලිපින අපි ලියන්නේ තීරුවේ අක්ෂරය සහ පේලියේ අංකය පිළිවෙලින් ලිවීමෙන්. තීරුවේ අක්ෂරය සහ පේලියේ අංකය පිළිවෙලට ලියලා අපි කෝෂ ලිපින නම් කරමු. එතකොට වැඩපතක තියෙන හැම කෝෂයකටම කෝෂ ලිපිනයක් තියෙනවා. හොඳයි. අපි එහෙනම් මෙවැනි තවත් කොටසකින් වෙනත් දවසක නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.